දක්කිිනා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. පින්වත් එෙවුදුව ඔබ ඔය සුන්දර රූපෙන් පැබලෙමින්නේන්නේ හැම දිශාවක්ම බබලුවන ඕසදීතාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මේ වැනි ලස්සනක් ලැබුණේ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවපදවන මෙ සැපසම්පත් ලැබුුණේ මොනවගේ පිනකින්ද. මහනුභාව ඇති පින්බත් දෙවුදුව මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලින්න පින මොකක්ද. ඔබ සසිරුරෙන් බිහිදන එලියෙන් හැම්ම දිශාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ ස් සැපලබුණකන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. ඒ අතීත ජීවිතයද මං මනුස්සලෝකයි මනුස්සදුවක් වෙලා හිටියා. ඉතින් මට බුදුරජාණන් වහන්සේවත් දැකගන්ට ලැබුණා. උන්වහන්සේ කැලබිලා නෑ අත්තිශයින්ම ප්‍රසන්නයි කෙලසුන්ගෙන් තෝරයි දන් පැන් ලැබීමට සුදුස වූ බුදුරජාණන් වහන්සේ ගැන මං පැහැදීමෙන්මයි හිටියේ. ධානෙට පූජගැරගන්න මොකවත් තිබුන් නැතිවුණත් අකවැැත්තෙන් නමුත් මංමී දෑතින් තලදෝතක් පූජ කලා. පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන් මයි මේ සම්පත් ලැබුණේ! සිත්්තට ප්‍රීතිය උපද වන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙද ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිලුරෙන් විහිදන එලියෙන් හැම දිශාවම පබලනවා.